කොයි පුංචි නැවතීමකට අපි ආරාධනා කරනවා මේක තමයි වෛද්‍යාචාර්ය උපුල් අල්රිච් මහත්මයා ඇඟිලි රිදෙනවද හිරි වැටෙනවද ලලිත කලා පොත් වලට වඩා බැලුවේ වෙද පොත් සහ පුස්කොළ පොත් අති දක්ෂේ රස රත් මාංශ මේද අස්ති මජ්ජා සුක්‍ර ඕක තමයි සප්ත ධාතු ආයිබෝවන් අපි හැරිම කලබලකාරී හැල්මේ දුවනවා ජීවිතේ මොකද්ද හොයාගෙන දුවනවා දුවනවා කෙලවරක් නැහැ පුංචි නැවතීමකට අපි ආරාධනා කරනවා සුන්දර නවාතැන් පොලක් මේ ඔබගේ දැනුම වෙනුවෙන් ආශ්වාදයේ වෙනුවෙන් සහ අධ්‍යාපනයේ වෙනුවෙන් අපි ඔබව හමු වෙන්නටයි මේ සූදානම ඉතාම සුවිශේෂී පුද්ගලිකුත් එක්ක ඒක තමයි මේ වැඩසටහනේ අද තියෙන වටිනාකම සුවිශේෂී පුද්ගලයෙක් කියන වචනේ ඔහුට සැබවින්ම සාධාරණයි මොකද ඔහු විවිධ ක්ෂේත්‍ර කිහිපයක ඉතාම හොඳින් දක්ෂතාවයන් දක්වන ඒ පිළිබඳව ශිල්පීය දැනුම ඥානයෙන් පිරිපුන් කෙනෙක්. එතුමාව තමයි අපි මේ අද හමු වෙන්නේ ඔබ වෙනුවෙන් මේ අපේ වෛද්‍යාචාර්ය උපුල් අල්රිච් මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන්. ඉතින් ඔබට සුබ පතනවා. ඔබගේ ජීවිතය හරි ආදර්ශමත්. නම් මුලින්ම සඳහන් කරන්න කැමති ජීවිතයේ ඉතින් විවිධ හැලහැප්පීම් තියෙනවානේ උපුල් මහත්මයෝ. ඒවත් එක්ක හැබැයි ඔබ යම්කිසි ජයග්‍රහණයක් කරා ඇවිල්ලා තියෙනවා වැටිලා ආයෙත් වැටිලා නැගිටලා ආයෙත් වැටිලා ආයෙත් නැගිටලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වෛද්‍යාචාර්ය උපුල් අල්විස් කියපුවාම දැනටමත් අපේ රටේ ඇයෝ දන්නවා. හැබැයි තවත් දැනගන්න ඕන් නොදන්න දේවල් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඔබගේ එතකොට අධ්‍යාපන කටයුතු ආරම්භ වෙන්නේ උපුල් මහත්මයා? මම හික්කඩුව සෙන්ට්‍රල් කොලේජ් නැත්නම් සුමංගල මධ්‍ය මහාවිද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ගත්තේ. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා විශේෂයේදී උපාධිය කළේ. ඔව්. ඒ එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. ඉතින් සුන්දර අත්දැකීම් ගොඩක් ඇති. එතකොට මේ ලලිත කලාවේදී උපාධිය හදාරලා එතකොට ලලිත කලා විෂය එහෙම මොකද්ද ප්‍රබල? මම විශේෂයෙන් කළේ නාට්‍ය හා රංග කලාව. ඉතින් බොහොම සතුටුයි මේ කාරණේ දැනුණාම. ඒකෝ දැන් ඒ හරහා උගන්වනවද ආයේ ගෝල පරපුරකට උගන්වනවද? මම අපි වෙනම රිටිරූකඩ මම ඉගෙන ගත්තා ඉන්දුනීසියාවේ ගිහිලා. ඊට රිටිරූකඩ ස්ටික් පපට්ස්. ඔව් ස්ටික් පපට්ස්. ඉන්දුනීසියාවේ බණ්ඩුන් ගිහිල්ලා ඉගෙන ගත්තා. ඊට කලින් වොයිස් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරලා දැන් ඒවා අපේ පාසලේ මම විෂය උගන්වන්න පාවිච්චි කරන්නේ රූකඩ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට වොයිසස් කියලා දෙනවා පොඩි ළමයින්ට 7 8 ළමයින්ට. ඒක හරි වැදගත් මං හිතන්නේ අපේ අධ්‍යාපනයේදී දරුවෙකුට උගන්වන ක්‍රමවේද විවිධයිනේ නේද? අනිවාර්යෙන්. ඔවුන්ගේ ආකල්ප දැනුම හැකියාවන් වර්ධනය කරන්න එහෙම රිටිරූකඩ ප්‍රයෝජනෙට ගන්නවා කියලා මම ඇහුවමයි. සමහරු පොඩි නාට්‍යානු ස්වරූපයෙන් උගන්වනවා. ඒකත් වටිනවනේ. එතකොට පළවෙනිකොටම දැන් ඒ රිටිරූකඩ ඔබ ඒකේ මේ ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. එහෙම රිටිරූකඩ කියන්නේ ප්‍රසංග සම්දර්ශන එහෙම ඉදිරිපත් කරන කෙනෙක්. එතකොට ඒකේ කටහඬ වොයිස් එක ඔක්කොම මම දැන් ගුවන් විදුලියේ වැඩ කළා. පොඩි කාලේ ඉඳලම අපේ අපි හිටියේ අපේ පහත රට. ඉතින් පන්සල්වල ගොඩක් දුරට උත්සව කාලේට ඔය ට්‍රම්පට් සවුන්ඩ් එක යනවා. ඊළඟට අපි පුංචි කාලේ ඇහුවා මුවන් පැලස්ස. ඔව්. ඒ මුවන් පැලස්සේ ඒකේ චරිතය ආපු හඬ මගේ ජීවිතේට තවමත් කාවැදිලා තියෙන ඒ හඬ. ඉතින් මගේ වෙන ගුරුවරයෙක් නැහැ. ඒ තුලින් ඇතිවෙච්ච හැඟීම. ඔය දැන් ට්‍රම්පට් සවුන්ඩ් එක වුණත් ඒ ඇතිවෙච්ච ඒ මූලික මේ අපේ හිතට දැනෙච්ච දේ අද මාව වෙනස්ම පුජ්‍යලයක් බවට පත් කරන්න හේතු වුණා. උපුල් මහත්මයා එහෙම පොඩ්ඩක් හඬවල් එහෙම පාවිච්චි කරන්න පුළුවන් නේ? ඔව් බලමු. ඕන්න බලපම් මේ පීනා. ඔය කෝරලේ ඇත්තෝ කොච්චර ඔය දෙපරම් දෑවත් මේ රජ දහනක් වෙලා තිවුණු මේ මූකලාද මේ මනුස්සයා දවසින් දෙකෙන් විනාශ කරානි. මේක තමයි කියලා උඹ හිනා වෙනවා. අන්න අරේ ගහකොළ සතාසි උපාවා ඇලදොල ඔක්කොම විනාශ කරන්න පටන් ගලා.
Eta giat mangarati, eta awat mangarati. Hari ini nikang kira eta weca buah jadi agana yo. Bobondai, deng iya ra mangi tadi utru. Guan vidli silpiye kati itu katahan deh. Dina silpiye kati itu tuh bekati utru kelagi lama muda nega ta. Api ara riti ruu gada teke punci weda kerem udah. Karo dia koi. Mama. Mama tamai mene kanan kare ya. Ani de. Ana pare amma yanna. Eh. Ah, metana. Makan pele anda. Ah, ikwan. Ani ilada bodua ilada bodua. Ani ammo. Eh, kana kiwe. Iga. Aha, aha, kauda me oden nak pokad me vela tiyenne. Ohoma me randu saruwal wenawa. Ani ne, api denna yalu. Eka dengan yalu. Yalu tamai, putu mama yalu. Hari, deng godak weda kerudan ya tuh pul. Wes mau nukut pelan dekat ta. Oh, me itu kota me riti ruu kada ne. Me Indonesia lagi me kita kan duna. Oh itu kota me moonwal ambane ka kapane ka. Me moon kada dasi waling nirvana kada. Padane kada dino. Orang mungkin kuda ajak kada agat tuh me kulo. Honda hari ay. Oh, itu kota me usneak ne tuh le. Eka ne. Obalanga innawa vivida hakiyawan thiyena pudgalayo kiyapa denek. Kala shilpa hakiyawa thiyena katahanda dennat puluwam. Etakota ugannanawa guruwarek golaparapurakata hari danuma kiyala denawa. Ita amathara visheshayenma thamai oba vaidya acharawari. Ubul mahatmaya kiyannako me etara vedakama. Meka kohomada metenta yomu une? Angili ridenawada hiri wetenawada? Ini tuling, mawa danno agoda kaya dokter pula alis kiu ada pasi. Api tam keti dina dekaking tunaking hiri beti mana watteno. Karena pulua. Eka api gawe, wisese paramparik ratu selat saha kolat selat ieno. Etekam silpiya kromatikati ieno. Me api anatomiye kaya mana tang api headilat ieno. Akaré sakaswe, sarire sakaswe cakaré denaga ter pasi. Atta saha nahar. Ilang itu atom midul, memang sakasetja akaré denaga terpasé piting apu deval, api kapu abi puwa. Itu mewah in tamai me sunder sarire venas kerlati ini. Itu eva venna puluang, kek nam dano kolesterol kianna puluang, me dey kianna puluang, emnetang calcified pelaga kianna puluang. Arthritis. Nam, pitati ena bot leli api dagen. Itu kote e tulim belu ada pasé ar pata kanadiya kake dal barang kote hamadam marnasan ne dakkama. Api behed buna ledek bawata patenawa. Mama kiyanne paata kannadiya galawanna. Galawala tamanta taman hadune me gahakola eladola mewaye tiyena dewal ne ape amma aaharayata aragena api vena lokeka indala ne aave. Etoda mehen gatta me body ekak ne tiyenne. Me body ekaye dewal mehen gatta dewalmay tiyenne. Itin etoda me aushadha kiyanne mehen gatte ewa araka sama karala den eka. Tiada kerana pulau. Dan lah, awi di kecik oba wajdya cara orang kwinne kau muda. Eka mang ahu yara. Igen agak te parampari kau betekam pada netta parampara awing urumu icca daya de. Bahu ma santosa eka. Mangin ahi ma pilih bandu. Ma bisesing oba tu ma te gudak garu kerana kene. Mangin siya kene khitiya. Apik iane netun siya gila. Dapunu palate Bali. Ambim, misalnya Bali ambim pilih bandu, daksa silpiek, bagaimana honda mantra aja arivarik, wajdivarik, dingin itu ma mang upadidhi merila, miyagi hilal. Iting ini pasi, evunat mata make punci kali indala, podi iwak tibuna khoya agane anna, asa iwak tibuna. Wisudya legiat mang me lalta kala potto itu wada, belue me weda pot, saha puskola pot, e deval liyuneva. Mata hambe noa, ekeka kalau alol di, ekeka juga purusnya ngasrete labi noa. E aging mang satu tahap biasa laban noa, e wagi ek aik tamai nisang kebeda parapur, ilangat kagali,
ඊට පස්සේ වික්‍රමාරච්ච වේද පරම්පරාව තෙලඟපාත දේශීය වෛද්‍ය ක්‍රම නිපුණායතනය ඉතින් හීන්නෙල මේ වෛද්‍යාචාර්යතුමා උළුපට්ටලේ ගෙදර වෙද මහත්තයා තව ගොඩාක් මට නම් කියවන්න බැරි වුණා සමා වෙන්න මේ වෙද පරපුරු සෑහෙන්න මම මගේ ඇසුර ලැබුණා ඉතින් ඒ වගේම ඉන්ටර්නැෂනල් ඔතෝපෙඩික් ඩිප්ලෝමා එකක් කළා ලංකාවේ පළවෙනි කණ්ඩායම විදියට ඒකෙන් තමයි දේශීය වෙදකමයි අර ජාත්‍යන්තර ශිල්පීය ක්‍රමයි ඒකාබද්ධ කරලා අපිට ලෙඩ පහසුවෙන් සුව කරන්න පුළුවන් ක්‍රමවේදයකට මගේ මනස තැම්පත් උනේ. එතකොට දැන් අපි හිතුවෝ දැන් ඔය හිරි වැටෙනවද රිදෙනවද කියපු හැටියේ අපේ මේ අසන්න නරඹන්න ටිකක් උත්සුක වෙනවා මේ මේ ඔබතුමා ගැන හොයාගන්න සහ ඔබතුමාගෙන් අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා ගන්න. එහෙම යොමු වෙනවනම් පුළුවන්. ඔබට පුළුවන් 0.76 412 81 82ට මට WhatsApp කරන්න පුළුවන් කතා කරන්නත් පුළුවන්. 0.76 412 81 82ට WhatsApp කරන්න පණිවිඩ කරාම ඒ මාව සම්බන්ධ කරන්න පුළුවන්. මං කෙටියෙන් දෙයක් කියන්නම් මහත්මයා. ඔව්. දැන් අපි හිරියක් කියනෝනේ මුලින්ම ඇති වෙනවා කොහේ හරි වේදනාවක්. ඇයි මේක පටන් ගන්නෙ මේ සුසුම්නාව ආශ්‍රයෙන් නිසා මේ උරපත්තේ මෙතන තැන් කීපයක් තියෙනවා සම්බන්ධ වෙන. එතනින් ඇවිල්ලා මේ නර්ව් එකක් නෙන්නේ නහරයක්. එතකොට මෙතන උමගක් තියෙනවා කාබල් ටනල් කියලා කියනෝනේ. මේ හරහා මේකට සැපෙයින් දෙනවා. රස රක්ත මාංශ මේද අස්ති මජ්ජා ශුක්‍ර. ඕක තමයි සප්ත ධාතු. ඉතින් මේව පෝෂණය නැති වුණහම මොකද වෙන්නේ? මේවා අක්‍රිය වෙනවා. ඇන්ගිලි ඇද ගහනවා, පුරුක් ඇද ගහනවා, නහරවල් මේ හිර වෙනවා. ඊළඟට අපි ගන්න පිටින් ගන්න මේද කොටස් මේ මෙන්න මේ ලේයර් එකේ තැම්පත් වෙනවා. එතකොට මේවා සමහර වෙලාවට අපිට අත යමක් අල්ල ගන්න බෑ. මෙහෙම වෙවුලන්න ගන්නවා. ඉතින් මේවා ඔක්කොම නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරලා හැදුවට පස්සේ නැවත මේකෙන් වැඩ ගන්න පුළුවන්. මම ඒකින්ද කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. ඉතින් උපුල් මහත්මයා මේ පොඩ්ඩක් පවුලේ තොරතුරු කියන්නකෝ කොහොමද වටපිටාව කියලා. විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න කලින්ම අපි කසාද බැන්දා. නෝන මාත්‍යත් එක. මගේ ෆයිනල් ඩිසිඩේෂන් එක උනේ සන්නි චරිතවල කලාත්මක ලක්ෂණ. හා. ඔව්. ලෙඩ ඒත් ලෙඩ සුව කරන්න පැරන්නෝ පාවිච්චි කරා උපක්‍රම දෙකක්. එකක් තමයි නාට්‍යානු ශෛලියෙන් මෙයා මනෝ චිකිත්සක ක්‍රමයක් භාවිත කරලා තියෙනවා. ඉතින් මම මේකෙදි හොයාගෙන යන්න වුණා මූණු කපද්දිත් අර සන්නී වලට දාන මූණු කපද්දිත් ඒ කපන අය තුලත් ඒ භාවයන් තියෙනවද කොහොමද මේ භාවයන් ගන්න කියලා. එහිදී සොයාගෙන ගියා මගේ නෝනා සිරෝමිලං කරණසිංහ මහත්මිය ජාතික ශිල්ප සභාවේ ගුරුවරියක් ජාතික ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර වෙච්ච ඇය පැයකින් මූණු කපන්න පුළුවන් දක්ෂ කෙනෙක්. ඉතින් ඇයව මුණ ගැහුණා අන්තිමට කෙලවර වුණේ විවාහයෙන්. දැන් එතකොට දරුමල්ලෝ ඒ කියන්නේ දුවෙක් ඉන්නවා. ඒ දුව ලොකු දුවයි පොඩි දුවයි මට ඉන්න දුවලා දෙන්නයි. එක දුවෙක් මේ වෙනකොට චීනයේ යාන් කොලෙජ් එකේ අධ්‍යාපනය ලැබලා දැන් පහුගිය කාලේ රටේ තියුණු ප්‍රශ්නත් එක්ක මෙහෙට ආවා. දැන් මෙහෙත් උපාධියක් කරනවා. ළඟදී ජපානයට යන්න බලාපොරොත්තු වෙන ඔන්න මෙන්න කියලා ඉන්නේ. පොඩි දුව මගේ වෙදකම හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. මාහස් හරි හරියට වෙදකම් කරන්න බය නැතුව මම ඉදිරිපත් කරන්න ඕනම සභාවකට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ ශක්තිය, ඒ ජවය, ඒ වගේම ඒ මනස එයා හරියට තියාගෙන ලෙඩේ සුව කරන ඒ ටාගට් එකට යනවා. ඉලක්කයට. මට ඇත්තටම කියන්නේ ලොකු මගේ පවුල කියලා කියන්නේ මගේ නෝනා විශේෂයෙන්ම ලෙඩුන්ට ආවට පස්සේ දුරක ඉඳලා දෙන්නේ ඒ ලෙඩාට තේක කන්න බොන්න ටික සුහදශීලී බව ආර්ථික වාසි කිසි දෙයක් නෙවෙයි. එයාව අර ඉස්සර ඉඳලා අර රොබර්ට් නොක්ස් කියපු ඒ පිළිගැනීම තියෙනවා. ඒක අපි ගාව තියෙන්න ඕනේ. ඒකට ඒක මුදල නෙවෙයි ආගන්තුක සත්කාරේ. ඒ පවුල තුලම ඒකයි මම පිටින් කෙනෙක් තවම කිසිම කෙනෙක් සම්බන්ධ වෙලා නැහැ. මේ පවුලෙන් තියෙන රත්තරන් සහයෝගය ලැබෙනවා. ඒකෙන් ලෙඩාට රෝගියාට වේදකම හේදකම ලැබිලා ਉਹ ලොකු සුවපත් භාවයකට පත් වෙනවා. ඉතින් ඇත්තටම දක්ෂ පවුලක් මම කිව්වේ ඒකයි
විවිධ ශිල්ප ඥානයන් හැකියාවන් තියෙන. මම හිතන්නේ ඒතර බිරිඳගෙන් ඔබට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම කතා බහේදී දැනගත්ත අයත් ශිල්ප සභාවේ ගුරුවරියක් හැටියට විශාල පිරිසකට දැනුම දෙන. ගෝලෙව 70. 70. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ඔබලාට ලොකු පිළිගැනීමක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් ඕගොල්ලෝ ගොඩක් සම්බන්ධයි චීනය, ජපානය, ඉන්දුනීසියාව. අර ඉන්දුනීසියාවේ අපි කතා කරලානේ දැන් ඔය රිටිරූකට ගැන. ඒක 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 කොහොමද එහෙ පැතිරිච්ච විදිහ ඉගෙන ගත්ත විදිය? දැන් අපේ අමරදේව සූරීන් වගේ ඉන්දුනීසියාවේ මිනිස්සු පිළිගන්නේ ප ආසෙප් සුනන්දාර් ආචාර්යතුමා. සුලෝචනා දිසානායක මහත්මිය මම මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමිය තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. බණ්ඩුන් කියලා ගමට ගිහිල්ලා ඒ බණ්ඩුන් කියලා තනිකර එහෙ විශ්වවිද්‍යාලයක් තියෙනවා. බණ්ඩුන් ගමේ පොඩි ළමයෙක් ගාව පවා මේ රූකඩයක් අතේ තියෙනවා. ඒගොල්ලෝ විනෝදයට හැමතිස්සෙම රූකඩේ අරගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ ටික කරනවා. එයාන මේ හැම වෙලාවෙම ඇක්ෂන් පොඩි අය පවා. ඉතින් මං හිතුවා මේ ඇයි අපේ ළමයින්ට මේ වගේ ශිල්පීය හැකියාව. මම දෙනවා අපේ පන්තිය කරද්දි මහත්තයම් දැන් අච්චු පොතයි බෝතලේ වතුර බෝතලේ කතා කරනවා ඇවිල්ලා ඉස්සරහට. මේ මම තමයි මේ ඇයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස් නිතරම වැඩ කරන්න මම තමයි උදව් වෙන්නේ. එතකොට මම තමයි මේ ළමයාට පන්ති ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ වැඩිපුර. හැමතිස්සෙම පන්තියේදී වතුර බොනවා. ඒ නිසා තමයි ටොයිලට් එකට යන්න වෙන්නේ. එතකොට ඉගෙන ගන්න පාඩමේ භාගයක් ඉවරලා තමයි එයා එන්නේ. ඉතින් ඒ වගේ දේවල් පවා ළමයි. ඊට පස්සේ මේ පොත හදලා තියෙන්නේ තනිකරම මේ අපි කියන බ්ලැක් ලිකර් විස රසායනික ද්‍රව්‍ය පරිසරයට නිකුත් වෙනවා. මම නිෂ්පාදනයේදී. ඒ නිසා ස්වභාවිකව පුළුවන් නම් අපිව හදලා දෙනවා නම් ලොකු දෙයක් කියලා මේ පොත කතා කරනවා. ඉතින් ඒ වගේ දේවල් ළමයින්ට කණ්ණාඩි දෙකක් කතා කරන හැටි, පෑනයි ක්ලිප් එකයි කතා කරන හැටි, ඒ දෙන්න මේ ඕන දෙයක් ලියලා අන්තිමට එකතු වෙන හැටි. ඉතින් මේ දේවල් රූකඩයක්ම වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ දේ වෙන අයිටම් දෙකක් වෙන්නත් පුළුවන්. අපිට ඒ දේ කරන්න පුළුවන්. ඔබතුමා ඇහුවා මේ පිටරට සංචාර ගැන. අපිට ශ්‍රී ලංකාව නියෝජනය කරලා මට මගේ බිරිඳට එයා වුඩ් කාවින් වලින් ඩිමොක්‍රේෂන් කරන්න චීනයට ගියා. නෝනා සංස්කෘතික සතිය. මම රූකඩ වලින් ගියා. මගේ දුව ඩාන්සින් වලට ගියා. දුවලා දෙන අනිත් එක්කන චිත්‍ර එයාට ඒ අඳින හැකියාවන් තියෙනවා. ඒවත් එක්ක මේ අපි හැම අවුරුද්දකම ලංකාව නියෝජනය කළා. පහුගිය වසර දෙක අපිට ඉතින් යාගන්න බැරි වුණා මේ ප්‍රශ්නේ නිසා. ඒ විතරක් නෙවෙයි චීනය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව මේ රටවල් හැම එකකම කලාවත් එක්කත් ඒ විතරක් නෙවෙයි මගේ බිරිඳගේ ඔය තියෙන දැවමූර්ති, කැටයම්, වෙස්මුහුණු අනිත් ශිල්පීන් දැන් එයා සභාපති කෙනෙක් නවගමු වෙස්මුහුණු ගම්මානේ ඒ සියලුම නිර්මාණ එකතුවෙන් මේ රටවල් වලට ගිහිල්ලා මගේ පපට් ෂෝ දාගෙන මේ ඒ චීනයේ අය ජිනාන් ඊළඟට ඔය මේ එහෙ චීනයේ මේ ජකාර්තා සමා වෙන චීනයේ ඉන්දුනීසියාවේ ජකාර්තා චීනයේ ජිනාන් ඊළඟට තව ගොඩක් පැතිවලට අපි ගියා. ගිහිල්ලා වෙලා මම ට්‍රම්පට් සවුන්ඩ් එක ගහලා ට්‍රම්පට් එක ගගහ මේ එතකොට මියුසික් නැහැනේ. මේ රූකඩේ මේක කරනකොට කට්ටිය ඇවිල්ලා බලන් ඉන්නවා. තව කෙනෙක් ඇවිල්ලා එතකොට බිස්නස් කරනවා. අර හරි සියලුම වෙනවා. ඒක මේ ආකර්ශනීය විදියට කරගන්න දැන් ඒ ට්‍රම්පට් සද්ද කිව්වේ ඒක ට්‍රම්පට් එකකින්ද දෙන්නේ? ඒක තමයි නෑ මගේ කටින් තමයි. රැග් එකනොත් බේරුණා ඒ කාලේ. එහෙමද කරමු ගොඩ. එතකොට ඕගොල්ලෝ ඇත්තටම මේ පවුලක් හැටියට එහෙම ජාත්‍යන්තරයට ගියාට ඔබ නියෝජනය කරන්නේ අපේ මව් රටනේ මේකේ හැකියාවන්. එතකොට ඔය කැටයම්, වුඩ් කාවින් ඒවත් එක්කම ඔබගේ හැකියාවනුයි දූලගේ අනිත් පැත්තේ නැටුම් ශිල්පය ඔක්කොම
එක මං හිතන්නේ ඔබ ජාත්‍යන්තරයට ඔසවා තබනවා අපේ රට. එහෙමයි. එතකොට දැන් මේදී මේ මේ ඔබ වෛද්‍යචාරවරේ ගුරුවරේ කියලා ලලිත කලාවේදී එක් විවිධ ශිල්පී හැකියාවන් තියෙන කෙනෙක්. දැන් මේව කොහොමද මේ කලමනාකරණය කරගන්නේ දවසක් ඇතුළත? ගොඩක් අය අහන දෙයක් කොහොමද මේ දේවල් උත් කරගෙන ගුරු වෘත්තිය දේවල් උත් කරගෙන මෙහෙම කරන්නේ. අර හිත ඇතනම් පත කොඩාද කියලා දෙයක් තියෙනවනේ. ඉතින් දැන් උදාහරණයක් විදියට හතරට නැගිටිනවා. රෑ 12ට 12ත් පහ වෙලා නිදා ගන්නවා. ඉතින් එතකොට අපිට අවශ්‍ය දේ සමහරලාට මම දේවල් සකස් කරන්නේ රාත්‍රියේදී දේවල් යොදාගන්නේ. එතකොට උදේ ඉඳලා ඒ ඉගැන්වීමේ රාජකාරිය කරන යාම ලෙඩ්ඩු ඉන්නවා. අපි මම හිතන්නේ අපේ ජීවිතේට අර ජීවිතේ විවිධත්වයක් තිබුණොත් අපිට තියෙන අර ස්ට්‍රෙස් එක නැති වෙලා එකකින් එකටම චේන්ජ් වෙනවනේ. මම හිතනවා එකම දේ කරනකොට සමහරලාට ඒකාකාරී වෙනවා. දැන් උගන්නනවා, ඊට පස්සේ රූකඩයක් අල්ලන් ඉන්නවා, රම්පට් පාරක් ගහනවා, ඊට පස්සේ බෙහෙත් කරන වෙලාවටත් ලෙඩ්ඩු කෑ ගහන්නේ නැහැ. මගේ දුවත් හොඳට සින්දු කියනවා, පොඩි දුව. එයා ඉංග්‍රීසි සින්දුත් හොඳට ගායනා කරනවා. ඉතින් ඒව අහගෙන ඉන්නකොට ඇටයක් පැනපු එකක් දාන්න පුළුවන් ටක් ගාලා. එයා දන්නේ නැහැ දාලා ඉවරයි. ඒක හරි නොදනවත් තමයි මේ වැඩේ කෙරිලා. එතකොට ඒක සතුටින් එනවා. තමහර අය හිතයි මේ මේ වෙදකමත් එක්ක මොනවද මේ පිස්සුද මේ සින්දු කියන්නේ, රූකඩ පෙන්වන්නේ, මේවයි කරන්නේ කියලා. ඉතින් ඒක ඉස්සර තිබිලා තියෙනවා මනෝ චිකිත්සක ක්‍රමයක්. මේ මියුසික් තෙරපි කියලා කියන්නේ. එතකොට එයා දන්නේම නැහැ අර එක්ක නැත්තම් අර බටහිර වෙදකමේදී අපි එක්ක කරන නිර්වින්දනය කරන්න වෙනවා. අපි පොඩි වෙලාවකට නිර්වින්දනය කරනවා අර වෙනම ලෝකයකට ගෙනිහිල්ලා ඒ අතරතුරේදී පොඩ්ඩක් අතපන් නැති කරලා ඉන්නකෝ කියලා එකපාරට සිටිස් ගාලා දානවා. දැන් මේක ඇහුවාම එහෙම මේ ඒගොල්ලෝ දැනගනීද දන්නේ නැහැ. ඒ වගේ කමන්නේ ඒක ඉතින් ඒ වේදනාව එක්තරා විදිහක වේදනාව කියන එක මෙහෙම කරනකොට ඔබ එතකොට උදේවරු මේ අධ්‍යාපනය ලබා දෙන උගන්නන ඉස්කෝලේ සතුටින් කරන්නේ? ඔව් සතුටින් කරන්නේ. එතකොට මොකද්ද මේ පාසල උගන්නන? කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ජාතික පාසලක ඒ ශ්‍රේණියේ මට සියලු දෙනාගේම විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, ඒ වගේම මගේ සහෝදර ගුරු මණ්ඩලය බොහොම ආදරෙන් මතක් කරනවා. මගේ දුවදරුවෝ හරිම ආදරේ. ඉතින් ඒ කියන්නේ පන්තියට ගියාම හරිම ආදරේ ඔබතුමාව මතක් වෙනවා හැම තිස්සෙම. ඒ කියන්නේ ඔබතුමාගේ දෙන ඒ සරල බව, ඒක ඇත්තටම මමත් කැමති ඒ ජීවිතයට ආඳගන්නේ. ඒක තිබුණොත් ඕනවට වඩා හිර වෙලා පැක් වෙලා හිටියොත් අපිට කිසි දෙයක් එළියට එන්නේ නැහැ. දැන් මේ නිදහස් වෙන තරමට, සරල වෙන තරමට අර දරුවොත් එක්ක ඒ ක්‍රියාකාරකම් කරලා හරි ඒ වෙලාවට මම සමාවෙන්න මම ආගමක කොටසක් ඇඳලා ගන්නවා කියලා. මම බෞද්ධයෙක්. නමුත් ජේසුස් වහන්සේගේ එක් වදනක් තියෙනවා මම ආස කරන මගේ ලෝකයට එන්න, හැබැයි පොඩි දරුවෝ වගේ. එතකොට පොඩි දරුවා ගාව ඉරිසියාව, ක්‍රෝධය, වෛරය කිසි දෙයක් නැහැ මහත්තයා. එතකොට එයා ගාව අපි නිවන කියලා කියන්නේ පුංචි කාලේ අපි ගාව තිබුණ නැති දෙයක්. ලොකු වෙලා අපි හැමදේම අල්ලගෙන අමුතු ලෝකයක ඉන්නවා. ගුණදාස කපුගේ මහත්තයා කිව්වේ ඔටුන්න බිම දාදුවගෙන එන්න දෙක පින්මි කිව්වේ ඒකයි. ඒ සියලු දේ අතහැරලා එන්න කියලා ඒක නිකේ සරලවම. උපුල් මහත්මයා ඔබ දරුවන්ට හොඳ දේ කියලා දෙනවා, එතකොට රෝගීන්ට හොඳ දේ කියලා දෙනවා. අවසාන වශයෙන් අපිට කිය හැකි මොන හරි දෙයක් තියෙනවද? ඔව්. විදේශගත වෙලා ගොඩක් අපිට විදේශ විනිමය ගෙනත් දෙන අයටයි මම මේ පුංචි උදව්වක් කරන්න ලෑස්ති වෙන්නේ. ඔබේ ඇඟිලි රිදෙනවද, හිරි වැටෙනවද? ඔබට කිසි දෙයක් එහෙ නැහැ. සුදු පොල් තෙල් තියෙනවද? අනිවාර්යෙන් රටවල් වල තියෙනවා. කොලෙස්ටරෝල් රහිත සුදු පොල් තෙල් ටිකක් ගන්න, මදක් රත් කරන්න. අරගෙන පුළුන් කෑලි කීපයකට පොඟවල ඉවරලා ඔබේ මෙන්න මේ තියෙන සන්ධිස්ථාන මේ වැලමිට හන්දියේ මෙන්න මෙතනින් නැව් එකක් යනවා මෙතන. උමක් මේ මෙතන තියෙන නිම්නයක් මෙතන. ඒ වගේම මේ මෙතන උමකක් තියෙනවා ඒ දෙපස. ඊළඟට මේ උරපත්තේ මෙන්න මෙතන සම්බන්ධ වෙන තැන තියන්න. තරමක් වෙලා ටිෂු එකකින් වහලා තියන්න. ටිකක් වෙලා පැය භාගයක් විතර තියුණාට පස්සේ හොඳට බුරුල් වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේකෙන් ඒ බැඳිලා තියෙන දේවල් ඉවත් කරගන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔබට පුළුවන් ඇඟිලි ටික මෙන්න මේ විදිහට ඔපොසිට් ව්‍යායාම. අපි වැඩ කරන්නේ මේ පැත්තට. ව්‍යායාමයේ විය යුත්තේ එතකොට මෙතන ඉඳලා තියෙන නර්ව් එක හොඳට ඒකේ තියෙන ශක්තිමත් භාවය එනවා. ඔබට වැඩ කරගන්න පහසු වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ විදිහට මේ ඇඟිලිවල පුරුක් අතර තියෙන
බැඳීම් ඒ තෙලෙම්ම ඉවත් කරගන්න මේ විදියට හොඳට කරහම් මේක අත්ල හොඳට ඉඩ තියෙන්න ඕන මෙන්න මේ ඇටේ මෙහාට තල්ලු වෙලා යනවා එතකොට අත මෙන්න මේ වගේ ඒක නොවෙන්න ඔබම හදාගන්න මේ අට හොඳට ඇට 27ක් තියෙනවා ඒ ටික හොඳින් සමනය කරගත්තොත් ඔබට හොඳට වැඩ කරන්න පුළුවන් ඉතින් මේ පණිවිඩය තමයි මම දෙන්නේ උපුල් මහත්මයා බිහිවින්ම ස්තුතියි මම හිතන අපේ අසන්නන්ට නරඹන්නන්ට අද මේ වැඩසටහන ඉතාමත් ප්‍රයෝජනවත් වෙන්න ඇති දරුවන්ට එතකොට රෝගී වූවන්ට අනිකුත් දක්ෂතාවයන් හරහා යන ඉලක්ක කරගත් සියලුම දෙනාට මොකද අති දක්ෂේ විවිධ ශිල්පීය හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙක් ඔහු විතරක් නෙමෙයි ඔහුගේ මගපෙන්වීම ඔස්සේ ඔහුගේ ආදරණීය බිරිඳ ආදරණීය දරුවන් මේ හැම දෙනාම රටටත් ජාත්‍යන්තරයටත් අවශ්‍ය දේ ඉටු කරන ඇයෝ ඉතින් ඔවුන්ට අපි සුබ පතනවා ඔබ වෙනුවෙන් අද දවසේ වෛද්‍යාචාර්ය උපුල් අල්විස් මහත්මයාව විමසන්නට හැකියවීම ගැන මට තියෙන ලොකු සතුටක් ලැබිච්ච දැනුමට අවධානයට අවබෝධයට අධ්‍යාපනයට බෙහෙවින්ම ස්තුතියි ඔබට අපි ජයෙන් ජයම පතනවා ආයුබෝවන් ඔබට